මේ අවස්ථාවදී ආවේ අපේ ඥානසාර ස්වාමින් වහන්සේ බහැදකින්නයි දුක් බලලා සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා බලලා කතා කිරීමට තමයි මෙතනට පැමිණියේ අප කොහොමද සමගිතාවෙන් රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ මේ ඛේද වාචකෙන් කොහොමද අපි ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ඇති කරන්න පුළුවන් වන්නේ කියන ඒ මාතෘකාව සාකච්ඡා කරන්නත් ඒ දැන ගැනීමකට තමයි අප මෙතනට අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පත්කර ඇති තේරීම්කාරක සභාව පිළිබඳවද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. මෙතන එක පුද්ගලික ඉලක්කය කරන්නේ නෙමෙයි. ත්‍රස්තවාදය නැති කිරීමයි අපේ මූලික පරමාර්ථය. මේකේ කවුරුද තරාතිරමක් නැතුව ඒ සම්බන්ධයෙන් නායකත්වය දීම තමයි අපට අවශ්‍ය වන්නේ. නමක් එල්ල කරලා ඒක වටේ වැටිලා ඒකෙන් දේවල් වසන් කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. අපර තියෙන සාමකාමී තියෙන ප්‍රශ්න උග්‍ර කිරීම නෙවෙයි. ඒකේ සැබෑ තත්ත්වයක් තියෙන්නේ ඒකට තමයි තේරීම්කාරක සභාව දාලා හොයලා බලලා කතා කිරීම. ඉතින් මේ අවස්ථාවේදී අප සැබෑ ප්‍රශ්න හොයනවා මිසක් අපි කවුරුත් ආරක්ෂා කරන්නේ